වනාහි ජයග්‍රාහකයාගේ වාර පණ පුත්‍ර කුහුඹු පැණියා හෙවත් ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනි නම් රංගදරයා අපි සැවම හැරගොස් ඇත. රිය අනතුරකට ලක්වීමෙන් පසු මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලංකාවේ සිනමාවේ අසහාය රංග පෞරුෂය වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජැක්සන් ඇන්තනි මහතා යනු ශ්‍රී ලංකා සිනමාවේ වේදිකාවේ වගේම රූපවාහිනියේ සුවිශේෂ ප්‍රතිභාවන් පෙන්නු කලාකරුවෙක්. ඔහු හොඳම නළුවාට හිමි සම්මානය පමණක් වාර්තාගත 16 වන වතාවටත් දිනාගත්තා. ප්‍රධාන වශයෙන් මාධ්‍ය තුනම අතික්‍රමණය කළ රංගදරයෙකු වන ජැක්සන් ඇන්තනි මහතා රංගනයට අමතරව අධ්‍යක්ෂණය නිෂ්පාදක ගායක තිර රචක රූපවාහිනී සත්කාරක නවකතා රචක තිර රචක ගීත රචක ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුලද කැපී පෙනෙන දායකත්වයක් පෙන්වා තියෙනවා. ජැක්සන් ඇන්තනි නම් අසහාය කලාකරුවගේ දැවැන්ත සිනමා නිර්මාණ අතර කුසපබා ප්‍රවේගය මහරජ ගැමුණු ඇහැලේපොළ කුමාරිහාමි ඇඩ්‍රස් නෑ ධර්ම යුද්ධය ගර සර්ප විෂමභාග වැනි දැවැන්ත අසහාය නිර්මාණ තියෙනවා. ඒ වගේම තමයි රූපවාහිනිය තුළ අපි කවුරුත් දන්න කළු ගඟ දිගේ වැඩසටහන කරෙත් ජැක්සන් ඇන්තනි කලාකරුවා. ජැක්සන් ඇන්තනි මහත්මයා කියපු දෙයක් තමයි කිසුවක් සිදුවී අවසන් වන්නේ නැත, සියල්ල සිදුවමින් පවතී. අසහාය කලාකරුවාණනි, ඔබට සුභ ගමන්.